then television televakia television televakia ශ්‍රී ලංකාව කියන්නේ ඉන්දියන් සාගරයේ ලස්සනම සුන්දරම කාන්තාවයි. ඇය මීට වසර 74කට පෙර දිගු කෙහෙවැටියක් තිබූ නාඹර සුන්දර තරුණියක්. ඇය අපේ මවයි. තමන්ම බිහි කළ හදාවඩාගත් අම්මව අපයෝජනය කළ දරුවන් ඉන්න එකම රට බවට අද ශ්‍රී ලංකාව පත්ව අවසන්. ඉන්දියන් සාගරයේ සුන්දරම කාන්තාව ඇත්තටම සමූහ දූෂණයට නැතහොත් සමූහ අපයෝජනයට ලක්ව තිබෙනවා. මේ ලියන මොහොතෙත් ඇයව සමූහ දූෂණයට සමූහ අපයෝජනයට ලක් කරමින් ඉන්නවා. අවුරුදු 74ක් පුරා ඇයව අපයෝජනයට ලක් කරමින් සිටින මේ සමූහ දූෂකයින් කවුද? මේ දූෂණ රංචුව කවුද? මේ දූෂණ නඩය කවුද? අරුමය කියන්නේ මේ ලක්මාතාව කියන සුන්දර කාන්තාව මහ දවල්සේම මහ රාත්‍රියේත් නොකඩවා අපයෝජනයට ලක්වීමයි. මේ සමූහ දූෂක රංචුව දැන් නිවැරදිව හඳුනාගත යුතුයි. දූෂක රංචුව සේම ඊට අනුබල දෙන්නන් සහ නිහඬව දැක්ක නොදැක්ක වගේ ඉන්න අයවත් අප තේරුම් ගත යුතුයි. මේ නින්දිත දූෂණය දිහා බලාගෙන පොලසන් දෙන ටික දෙනෙකුත් ඉන්නවා. ඉතාම අතලොස්සක් මේ දූෂිත නඩයට මේ රංචුවලට එරෙහිව එකතු වෙලා ඒ අපරාධ පිළිබඳව කතා කරනවා. ඒ වගේම කඳුළු සලනවා. ඇත්තටම මේ සමූහ අපයෝජනයට එරෙහිව ඊට විරුද්ධව කතා කරන්නේ කෑ ගැහෙන්නේ පෙළ ගැසෙන්නේ තාමත් ටික දෙනෙකු පමණයි. කවුද මේ සමූහ දූෂක රංචුව? මේ සමූහ දූෂකයින් දැන් දැන් ඇයව හප කරලා ඉවර නිසා අහල පහල ඉන්න සල්ලාල රටවලටත් අඬගහලා ඇයව කුලියට දෙන්න බදු දෙන්නත් පටන් අරන්. ඒ තරමටම අවුරුදු 74ක්ම මේ සුන්දර ශ්‍රී ලංකාව කියන කාන්තාව සමූහ දූෂණයට ලක්වෙමින් ඉන්නවා. කවුද ඇයව මේ සමූහ අපයෝජනයට දූෂණයට ලක් කරන පළමු කණ්ඩායම? දේශපාලනඥයින්. ඊය පාර්ලිමේන්තුව ඊට හොඳ උදාහරණයක්. මේ දේශපාලන නඩය විටින් විට ආගම, ජාතිය, කුලය ඇදලා අරගෙන ඇයට ගිනි තිබ්බා. දැන් ඊයේ කතා කළේ මොනතරම් අහිංසක විදිහටද බලන්නකෝ. මේ කිසිත් දන්නේ නැති නමුත් රටම ගිනි තියන්න මග පෑදූ කෙනා කියන මේ කතාව ජනතාව තුළ තිබෙන කලකිරීම ප්‍රචණ්ඩත්වය කරා යොමු කරන දේශපාලන බලවේග රටේ මතුවෙලා තියෙනවා. අමරකීර්ති අතුගෝරහල මන්ත්‍රීතුමාගේ ඝාතනයේ සිද්ධ වෙන්නේ එම්බඳු මෙහෙවීමක් තිබුණු නිසායි කියලා මම විශ්වාස කරනවා. මේ බලන්නකෝ තවත් සමහරුන් මොනතරම් අහිංසකද කියලා. මේ රට සිංහල බෞද්ධ රටක්ද කියන්නවත් හිතෙන්නේ නැහැ. මිනිසුන්ව කුලප්පු කරන්න, ගෙවල් ගිනි තියන්න නායකත්වය දුන්න ගම්මට්ටමේ ස්වාමින් වහන්සේලා. මගේ ගෙදරට ගහන්න ආවෙත් මහාචාර්ය හාමුදුරු කෙනෙක්. ගිනි තිබ්බේ හාමුදුරු කෙනෙක්. සමහර කතෝලික පූජකවරු කල්ලුන් උන්වහන්සේලා මේව පරීක්ෂණ කරන්න ඕනේ. පල්ලිවල ගාන්ටාර ගහලා මිනිසුන්ව ගෙනල්ලා මිනිසුන්ගේ ගෙවල් ගිනි තියන්න ගහන්න පූජකවරු කටයුතු කරා. පිස්තෝල ඉනේ ගහගෙන අහිංසක මිනිස්සුන්ට චණ්ඩි පාඩ දාපු සමහරුන් පුදුම ශුද්ධවන්තීන් ලෙසයි ඊයේ කතා කළේ. ඔය කොයි කවුරුත් ඩලස් අලහප් පෙරමුගේ කතාව අහලා බලාගත්තොත් හොඳයි. වපරපුවම තමයි අන්තිමට නෙලාගන්නේ කියලා. දැන් අප නිතරම කියන විදිහට කිසිම මිනිසෙකුගේ දේපලක් වත්කමක් ගිනි තියන්න හෝ කිසිම මිනිසෙකුව මහමග ගහන්න මරන්න බෑ. ඒක ශිෂ්ට සම්පන්න රටකට ගැලපෙන්නේ නැහැ. ඒක කවුරු කළත් වැරදි. ප්‍රචණ්ඩත්වයට අප නිරන්තරයෙන්ම විරුද්ධයි. ජේවීපී සහ පෙරටුගාමින් නම් මීට මුල්වුණේ නිකං හතර අතේ වනන්නේ නැතිව ඒ අය වහම අත්අඩංගුවට ගන්න අධිකරණයට ගේන්න. ඒ වගේම මේ ගින්න අවුලෝපු අරලියගහ මන්දිරයේ සියලු දෙනාවත් ගන්න අත්අඩංගුවට ගන්න. ඒකයි අප කියන්නේ සියලු අපරාධ ඔස්සේ ලක්මාතාව දූෂණය කිරීමේ අපයෝජනය කිරීමේ පළමු කණ්ඩායම දේශපාලනඥයින් කියලා. සමූහ දූෂකයින් ලෙසයි අප මේ දේශපාලනඥයින්ව නම් කරන්නේ. මේ රට බංකොලොත් කිරීමේ සමූහ දූෂණයට ආසන්නම හේතුව කවුද? ඒ දේශපාලනඥයින්.
මහින්ද බැසිල් ගෝටාබේ ඇතුළු රාජපක්ෂ පවුල. ඒකයි පළමු ආර්ථික සමූහ දූෂක නඩය. දේශපාලනඥින්ව අප නම් කරන්නේ මෙහෙම තමයි. දෙවෙනි කණ්ඩායම කවුද? රාජ්‍ය නිලධාරීන්. ගාලු මෝදරට ගහනකන් සෙහෙම මැති ඇමති ගෙවල් ගිනි තියනකන් උඩ බලාගෙන හිටපු ඊට ඉඩ දුන්න ඉහළ පොලිස් නිලධාරීන්. මේ ලක්මාව දූෂණය කිරීමේ නීතිය කඩ කරලා දූෂණය කිරීමේ තවත් සමූහ දූෂකයින් පිරිසක්. මේ උපන් බිම සමූහ දූෂණයට ලක් කරන පළමු කණ්ඩායම දේශපාලනඥයින්. දෙවැනි කණ්ඩායම බොහෝ විට ඉහළ තනතුරු දරන රාජ්‍ය නිලධාරීන්. ඒ අතර ඉහළින්ම පොලිස් නිලධාරීන් ඉන්න බව මතක් කරනවා. ආර්ථික දූෂණයේ මහමොලකරුවන් දේශපාලනඥයින්. බැසිල්ලා, මහින්දලා, ගෝටාබේලා, රනිල්ලා මෙරට ආර්ථිකය මහදවල් දූෂණය කරලා විනාශ කරලා බංකොලොත් කරලා දාලා ඉවරයි. රෑට රෑට ලක්මාතාව විනාශ කරන්න ඒකටම හවුල් වෙන අනිත් කණ්ඩායම තමයි බොහෝ ඉහළ රාජ්‍ය නිලධාරීන්. ආටිගලලා, WD ලක්ෂ්මන්ලා, PB ජයසුන්දරලා, අජිත් නිවාඩ් කබ්‍රාල්ලා රෑට රෑට ලක් අම්මව නිරුවත් කළ හැටි කෝප සහ කෝප් කමිටුවලදී හෙළි වෙනවා. දේශපාලනඥින්ට මහදවල් ලක්මාතාව නිර්වත් කර හප කරන්න ඉඩ දෙන අතරම රෑට රෑට ඇගේ ඉතිරි ටිකත් හප කරන්න මේ රාජ්‍ය සේවයේ ඉන්න සමූහ දූෂක ඉහළ සමහර නිලධාරීන් ඉතාම බරපතල ලෙස හවුල් වන බව අවිවාදාත්මකයි. පසුගිය දවස්වල කෝප සහ කෝප් කමිටුවලදී හෙළි වූ සෞඛ්‍ය අමාත්‍යංශයේ හොරකම් කොහොමද? ඊවී සහ සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන් සියඹල කාපු හැටි දැක්කනේ නේද? රටේ වටිනම ඉඩම් තියෙන්නේ කොළඹ සහ නගර ආශ්‍රිතව. ඒ ඉඩම් තුට්ටු දෙකට දීපු හැටිත් පසුකේ දිනක හෙළිදරව් වුණා. රටේ මහ බැංකුවත්, මුදල් අමාත්‍යංශයත්, ඒවායේ සමහර රාජ්‍ය නිලධාරිනුත් එකතු වෙලා රට කාපු හැටි කෝපවලදී පසුගිය දවසක හෙළි වුණා. කොහොමද විදුලි බල මණ්ඩලයේ රට කන හැටි? උපන්දා ඉඳලම පාඩුයි. ඉන්නේ ඉංජිනේරුවන්. කම්කරුවන් නෙමෙයි ඉන්නේ, ඉංජිනේරුවන්. ගහන ගැහිලි ඇත්තම කිව්වොත් විගණකාධිපති දෙපාර්තමේන්තුවටවත් ලේසියෙන් අල්ලගන්න බෑ. මොකද ගහන්නේ ඉංජිනේරු මොලේන්. ඇත්තටම දැක්කද ඊයේ විදුලි බලයේ රාජ්‍ය නිලධාරීන් අර ඇටි කෙහෙල් කාපු රිලව් වගේ එකිනෙකාගේ මූණ බලා ගන්න හැටි? මොකද ඔක්කොම හවුලේ තමයි කාලා තියෙන්නේ. සියලු දෙනා, ඒ කියන්නේ සමූහ දූෂකයින්. මේ ලක්මාතාව සමූහ ලෙස දූෂණය කරන කණ්ඩායමක් ඔතන ඉන්නවා. දැන් එකක් තේරුම් ගන්න, මේක ලස්සන රටක්, සුන්දර රටක්, මෙහෙම හිඟා කන්න වුණේ ඇයි කියලා තේරුම් ගන්න. භූමිකම්ප ඇවිල්ලා, සුලි සුලං ඇවිල්ලා, ගිනි කඳු පුපුරලා නෙවෙයි. ඒකයි අපි මේ වේදනාවෙන් කතා කරන්නේ. මේ දේශපාලන හොර නඩයත් එක්ක බොහෝ රාජ්‍ය නිලධාරිනුත් එකතු වෙලා මේ ශ්‍රී ලංකා මාතාව සමූහ දූෂණයට ලක් කරමින් ඉන්නවා, ලක් කරලා තියෙනවා. ඇත්තටම මේ සමූහ දූෂකින්ට අමතරව අපත් ඊට වගකිව යුතුයි. ඒ අපේ නිහඬ බව නිසායි. දැන් අපේ නිහඬ බව බිඳින්න හොඳම කාලයයි. මේ සමූහ දූෂක දේශපාලන නඩයසේම සමූහ දූෂක රාජ්‍ය නිලධාරින්වත් කූඩු කරන, අපරාධවලට දඬුවම් දෙන, රටක් හදන සටන ආරම්භ කරන්න මුල් වෙන්න කියලා අද ටෙලිවැකියෙන් මතක් කරනවා.